अनुराधपुर दिस्त्रिके जातिक जनबल वेगे कांता समुलो मुलुदेना अददिन मे वेदिकावे सिटिन ओबगे आदरणीय नायक अपगे वसंत समरसिंह सहोदरयागे एवागेम हारिणी अमरसूर्य सहोदरिय वसंत सुभसिंह सहोदरिय अतुलु वेदिकावे सिटिन सियलुम अपे आदरणीय सहोदरियन्गे नमस्कारय प्रदेशवासी आदरणीय सहोदर सहोदरियनी दूदरुवनी अत्तटम इतामत्म आडंबरयक् वगेम सतुटक् तिबेनवा मे तमाय लंकावे पवत्वेन देवंतम कांता समुलु अतरिन नमवेनी कांता समुलुव अपि मातरिन पटन अरगेन मासयक् वेनी काल सीमावक् एतुलतदी मास एकहमारक् वेनकोट अति देवंत समुलु नमयक् पवत्वन्न तरं शक्तिमत् ए वगेम इतामत्म संविधानात्मक वगकीम सहित देशपालन व्यापारयक् बव लंकाव तुल तहवुरु करला इवराय कियन एक अपि मे वेलावे कियनवा इतिन ए आडंबर ऐतिह्य बेदा हदा गन्न अनुराधपुर दिस्त्रिके प्रादेशीय लेखम कोट्टास 19क ग्राम सेवा वसम हयस्य अनुतुनाक पुरावट विसिरिला इन्न आदरणीय सहोदरियन सियलु देनाटम नायकत्वय देन्न ओबगे प्रदेशयेन तोरापत् करगेन तिबेनवा विधायक सभिक सहोदरियन 52 देनेक इतिन अपि इतामत्म आडंबरयि लंकाव पुराम सैम दिस्त्रिकयकम मे विधिहट कांता नायकत्वय वेनुवेन दिनेन दिन पेरट एन अपे कांतावन्गे शक्तिय सह धैर्य दुटुवाम एक सेल्लमक् नेमेयि तमन्गे गेवल एतुले अनेक विध प्रश्न वलिन हेम्बत् वेला तमन्गे एदिनेदा जीवितय कडा वेटिला पासल दरुवन्गे अध्यापने विनाश वेला सौख्य पद्धतिय गरा वेटिला ईलंग मोहत पिलिबंदव विश्वासयक् नेतुव ईलंग आहार वेल सपयगन्ने कोहोमद कियन एक गेन अभियोगयकिन जीवते चापे कांतावन तीरणे करला तिबेनवा तनी तनीव उत्तर होयन्न बहै अपि मेतेक कल तनी तनीव उत्तर होयन्न गिहिला अपि हेमदामत अपि मे देशपालनेदी रेवटुना तव दुरटत् किसिवकुटत् मे कांता बलैनिय मे लंका पुरा विसिरिला इन्न मे सैम कांतावक्म रेवटीमट इड नोतिया अपि एकावन्व एकतु वेला अपि हेमोटम गैलपेन उत्तरयक् एवगेम अपे दरुवंट अनागतेदी व्यहपत् विसंदुमक् සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කර දීම වෙනුවෙන් අපි එක මිටට එකතු වෙන්න ඕනේ ඒ වෙනුවෙන් තමයි මේ දේශපාලන පෙරමුණ අරන් තියෙන්නේ ඒ තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ ඒ නිසා තමයි අපි මේ අලුත් ජවයකින් යුතුව මාලිමාව වටා ගැහණු අපි එක මිටට කියලා මේ සටන ආරම්භ කරලා තිබෙන්නේ ඒ නිසා මේ ජරා දීර්ඝ වෙච්ච දේශපාලනයේ අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීම ගැහණු අපි විසින් සිදු කරනු ලබනවා එවගේම තමයි මේ රටේ ජනතාවගෙන් සූරා කාලා බදු පිට බදු පනවල ජනතාවට හුස්ම ගන්න බැරි කරපු පාලකයන්ව මේ දේශපාලන පෙර පිටියෙන් අතුගාලා දාන සටනට අපි නායකත්වය දෙනවා කියන එක අපි මේ වෙලාවේ කියනවා ඒක අනිවාර්ය සත්‍යයක් මොකද ලංකාවේ 2024 දේශපාලන ඉතිහාසය අලුතින් ලියන්නේ මාලිමාව වටා එකතු වෙච්ච මේ පිටකොන්ද හයිය තියන ගැහණුන් විසින් කියන එක අපි ඔය සියලු දේශපාලන බලමුළු වලට කියනවා මෙතෙක් කාලයක් අපේ රටේ ඔබ අපි හැම කෙනාම වින්දා වේදනාවන් කියන එක අපි දන්නවා සහෝදරියනි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තම ඉතාමත්ම දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීලා දැඩි කාෂ්ඨක අවුවේ පීඩා විඳලා ගොවි ජනතාව හැටියට ජීවත් වෙලා ඔබ ඔබගේ වීවගාවෙන් බඩගිනුක කඩන එකෙන් අස්වැන්න නෙලා ගන්න එකෙන් මුං කව්පි මෑ වගා කරන එකෙන් ඔබ මෙතෙක් පවත්වාගෙන ආපු ආර්ථිකයට මොකද උනේ ඒ ආර්ථික අර්බුදයේ ඇතුලේ ඔබ පීඩාවට පත් වෙනකොට ඔබ හම්බ කරලා ගේන සොච්චම Tamange ගෙදර ඇතුළට ගේන්න හම්බ වෙන්නේ නැහැ ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ සහෝදරයා ඔබේ පුතා හම්බ කරන ආදායම කඩේට යන්න කලින්ම ඒ හොර නඩය විසින් ආණ්ඩුව සූරාගෙන කාලා තිනවා බදු හැටියට ඔබ උදේ ඉඳන් රැ වෙනකන් හම්බ කරලා Tamange දරුපවුල ජීවත් කරවන්න ඒ ගේන ආර්ථිකය Tamanටත් නොදැනෙන්න පික් පොකට් ගහන ආර්ථිකය
ජීවිතයක් මේ රට තුල පවතිද්දී තව දුරටත් අපි මේ පීඩාව විඳින්න සූදානම් නැහැ කියන එක අපි මේ ආණ්ඩුවට කියනවා. ඒ වෙනුවෙන් තමයි මේ අපි එකතු වෙලා තිබෙන්නේ. අපිට පවුලක් හැටියට ජීවත් වීමේ අයිතිය නැති වුණා. ආර්ථිකේ අමාරු වෙනකොට ගෙදරට වේලාසනින් ආපු හැන්දෑවේ 6ට වැඩ ඇරිලා ගෙදර ආපු ස්වාමි පුරුෂයා රෑ 9 10 වෙනකුණුත් එන්නේ නැහැ. ඔබේ ස්වාමි පුරුෂයාට ත්‍රිරෝද රථයක් තියෙනවා නම් ඔබේ පුතාට ඔබේ සහෝදරයා හන්දියේ ත්‍රිවිලර එකක් එවන කෙනෙක් එලවන කෙනෙක් නම් එයාට ජීවිතය අවදානම් දාගෙන රෑ දෙගොඩ හරියක් වෙනකන් හයරක දුවන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අනුරාධපුර නගරයේ පුංචි හරි කඩයක් කරා නම් වෙනදට හැන්දෑවට 5ට 6ට කඩේ වහපු කිසි කෙනෙකුට දැන් ඒ කඩේ වහලා ගෙදර එන්න බෑ. මොකද තව පැයක් හරි වැඩිපුර වැඩ කරලා තව පැයක් හරි වැඩිපුර කඩේ අරගෙන ඉඳලා තව කීයක් හරි ආදායම හොයන්න ඕනේ. වෙනදට වැව කරන්න ගියපු වෙනදට ගොවිතැනට ගියපු වෙනදට පුංචි වෙළඳාමක් කරන්න ගියපු වෙනදට කම්කරු රැකියාවට ගියපු හැම කෙනෙකුටම සිද්ධ වෙලා තිබෙනවා දැන් අතිරේක කාලයක් වැඩ කරන්න. මොකද මේ ආණ්ඩුව අයථා විදියට අපෙන් හූරාගෙන කන බද්ද නිසා අපේ ගෙදර ආර්ථිකය අමාරු වෙනකොට අපි ගෙදරින් එළියට වැටිලා අපේ පවුලෙන් අපි ඈත් වෙලා දරුවන්ගෙන් අපි ඈත් වෙලා ආදරණීය කුටුම්බයක් හැටියට අපිට එකතු වෙලා ඉන්න සතුටින් ඉන්න ජීවත් වෙන්න තිබුණු වෙලාව අපෙන් උදුරගෙන තිබෙනවා. අපි එහෙම කරලා මේ කැපවීම කරලා රැක්කේ කාවද අපි මේ අගතිගාමි ජනතාව ගැන හිතන්නේ නැති අදූරදර්ශී ඒ වගේම ජනතාව වෙනුවෙන් කිසිදු වගකීමක් දැරුවේ නැති මේ දුෂ්ට පාලන තන්ත්‍රයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි තව දුරටත් මේ පීඩාව දරන්න සූදානම් නැහැ කියන පණිවිඩය අපි ඒකාවන්ව කියනවා. අපිට අලුත් රටක් ඕනි. අපිට අලුත් රටක් ඕනි. අපේ දරුවන්ට අලුත් බලාපොරොත්තුවක් ඕනි. අපේ දරුවන්ගේ සිහින රජ කරවන්න ඕනි. අපි සිහින දුටුවා. අපි සිහින දුටුවා. ඔබ හැම කෙනෙක්ම මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම තමන්ට අහිමි වෙච්ච උසස් අධ්‍යාපනය තමන්ගේ දරුවට හරි ලබා දෙන්න ඔබ ප්‍රාර්ථනා කරා. ඔබට ළඟා විය නොහැකි සමාජ තත්වයන්ට ළඟා වෙන්න ඔබ ඔබේ දරුවන් ගැන හීන දැක්කා. ඔබේ දරුවාට ලස්සන සුන්දර නිවහනක් ලබා දෙන්න ඔබ සිහින දැක්කා. කපලාරු නොකරපු වරිච්චි මැටි ගහපු ගයක් ඇතුලේ ඉඳලා දූ පැරියන්ට හරි දූ දරුවන්ට හරි අපි හොඳ නිවසක් හදලා දෙන්න ඕනේ කියලා සිහින දැක්කා. අපිට පයට පාවහන් පැලඳුවේ නැති ඈත පිටිසර දුෂ්කර ගම්මානවල හිටපු හැම අම්මා තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන් අංග සම්පූර්ණ පෞරුෂයකින් යුතු පුරවැසියෙක් කරන්න සිහින දැක්කා. හැබැයි මේ වෙනකොට ලංකාවේ අධ්‍යාපනය ලබන 43 ලක්ෂයක් දරුවන්ගෙන් 54%ක් අධ්‍යාපනය අභියෝගයට ලක් වෙලා තිබෙනවා. පාසල් පොත් ටික ලබා ගන්න බැරුව, ඇඳුම් පැළඳුම් සපය ගන්න බැරුව, පාසල් පාවහන් ලබා ගන්න බැරුව, පොත් බෑගයක් මිල දී ගන්න බැරුව දුක් විඳින තත්ත්වයටපත් වෙලා තිබෙනවා. දැන් ග්‍රාමීය ජනතාවට අපේ අම්මලා තාත්තලාට සිද්ධ වෙලා තිබෙනවා දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න ග්‍රාමීය ගෙදරක නිවසක අම්මා කෙනෙකුට තීරණය කරන්න වෙලා තිබෙනවා මොන දරුවටද දැන් උගන්වන්නේ කියන එක. ඒ තත්ත්වයට අද දාලා තිබෙනවා. ආදරණීය සහෝදරියනි, තවත් මේ පීඩාව අපි දරන්න සූදානම්ද? අපි සූදානම්ද? හැබැයි අපි තවදුරටත් මේ පීඩාව දරාගත යුතු නෑ. ඒ නිසා තමයි මාලිමාවේ පාර කියන මාලිමාව එක්ක එක මිටට අත්වැල් බැඳගෙන අපිට අහිමි කරලා තිබෙන මේ ජීවන සතුට අපේ දරුවන් වෙනුවෙන් උරුම කරලා දෙන සටනට අපි නායකත්වය දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මම මේ විධායක සභාව හඳුන්වා දීමට මත්තෙන් මට තියෙනවා පණිවිඩයක්. ඒ තමයි ගැහණියක අභීතව සටන් කරමින් නැගිටිද්දී ආදරණීය හරිණි සහෝදරිය ගැහණිය අභීතව සටන් කරමින් නැගිටිද්දී මේ පවතින ප්‍රවාහය කඩාගෙන සටන් කරමින් ඉදිරියට යද්දී ඕනෑම ගැහණියක බිඳවට්ටන්න පුළුවන් ඒ එල්ල කරන්න පුළුවන් දැඩිම ප්‍රහාරය තමයි ගැහණියකගේ ආත්ම ගෞරවයට පහර දීම. ගැහණියක් බිඳවට්ටන්න පුළුවන් ගැහණියකගේ ශක්තිය මුළු ගන්වන්න පුළුවන් පෙරට තියපු පය ආපස්සට අදින්න පුළුවන් ලොකුම දැවැන්තම ප්‍රහාරය තමයි මේ ආත්ම ගරුත්වයට කරන දින් පහර දීම. ඒක මේ වෙලාවේ අපේ ප්‍රතිවාදී අපේ ප්‍රතිවාදීන් විසින් මෙතෙක් මේ රට සූරාගෙන කාපු පාලන තන්ත්‍රය විසින් අපිට මේ පරිවර්තනයට ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒ හන්දා අපේ සහෝදරයන්ගෙන් වරදින වචනයක්, අපේ සහෝදරවරුන්ගෙන් කටින් ලිස්සන වචනයක්, එහෙම නැත්නම් පැය ගානක දේශපාලන සාකච්ඡාවක උපුටාගත්තු එක වාක්‍යයක් වචනයක් උපුටා අරගෙන අපිට මේ ගැටුම ඇතුල් කරනවා. ඒ නිසා මේ ඇතුලේ අපේ සටන, අපේ ගමන අඩාල කරවීමේ කටයුතු කරනවා. ඒක නිසා ආදරණීය සහෝදරෙනි මේ වෙලාව වෙනකොටත් ඒ දේශපාලන කුමන්ත්‍රණ සියල්ල පරදාලමින් අපි එකවන්ව
අත එකතු කරගෙන අත මිට මොළවගෙන අපි සියලු දෙනාම මාලිමා වටා එක මිටට ගොනු වෙමින් මේ ජයග්‍රහණය කරා යා යුතුයමයි කියන පණිවිඩය මා ඔබට කියනවා. ඒ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාපත් කරගෙන තිබෙන විධායක සභාව මෙසේයි. මා මේ නම් කියවන සහෝදරියන්ට වේදිකාවට පැමිණ අසුන් ගන්නා ලෙසම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අයිතින් උදෙසා කාන්තාව සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා නිශාන්ති විරසේකර සහෝදරිය ජාතික ජනබල වේගයේ අනුරාධපුර මහනගර සභාව හිටපු නාගරික මන්ත්‍රීනි සීතා හේරත් සහෝදරිය උතුරු මැද පළාත ආණ්ඩුකාරලේ කම් චන්ද්‍රා කරුණාරත්න සහෝදරිය ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත සහෝදරිය පූර්ව ළමාවිය සංවර්ධන උපදේශිකා හිමාලි ධර්මසේන සහෝදරිය සමාජ ක්‍රියාකාරිනී ඉරේෂා දිසානායක සහෝදරිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු ජේෂ්ඨ කළමනාකාරිනී උද්‍යාමුණ සිංහ සහෝදරිය සංස්කෘතික නිලධාරිනී දිලානි ප්‍රියංගික ආයකනායක සහෝදරිය තිරප්පනේ ගොවිජන එකමුතුවේ ලේකම් නිශාන්ති නදීකා සහෝදරිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී අනුෂා ප්‍රියදර්ශනී සහෝදරිය හෙදල නිලධාරිනී මංජලා කුමාරි සහෝදරිය සංගීත විශාරද කුමුදිනි ගුණවර්ධන සහෝදරිය අලෙවි විශේෂඥ ඡායා ශාමලි සහෝදරිය ජාතික ජනබල වේගයේ කැබිතිගොල්ලෑව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි ජයවිනි කුමාරතුංග සහෝදරිය ප්‍රදාක්න කළමනාකරණ සේවා නිලධාරිනී නයනා රාජපක්ෂ සහෝදරිය සමාජ ක්‍රියාකාරිනී තිලිනි නිසංසලා සහෝදරිය ව්‍යාපාරිකා බුද්ධිකා සමන්මලි සහෝදරිය බුලංකොළම NPP කාන්තා සභාවේ සභාපතිනි මනෝරි අප්සරා සහෝදරිය සමාජ ක්‍රියාකාරිනී සහිරා ෆාරුක් සහෝදරිය කහටගස් දීවිගලිය ගොවිජන සංවිධානයේ ලේකම් අනුරාධා ප්‍රියදර්ශනී සහෝදරිය සමාජ ක්‍රියාකාරිනී රේණුකා යටිවෙහෙර සහෝදරිය කරඹෑව NPP කාන්තා සභාවේ සභාපතිනි සුනේත්‍රා කුමාරී සහෝදරිය රක්ෂණ ආලෙවි නියෝජිත රන්දුණු කුමුදු සහෝදරිය විශ්‍රාමික පාඨශාලා චාරිණී චන්ද්‍රා ගුණවර්ධන සහෝදරිය පාඨශාලා චාරිණී නිරංජලා සරෝජිනී සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී රේණුකා දමයන්ති සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී වසන්ති කුමාරි සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී ජීවන්ති නිල්මිනී සහෝදරිය පෙරපාසල් පාලිකා කමනි රසිකා විජේසිංහ සහෝදරිය පාඨශාලා චාරිණී TM ශ්‍රියාණි මානෙල සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී තරංගා නිශාන්ති වරත් වීරපොළ සහෝදරිය ශ්‍රාවස්තිපුර NPP කාන්තා සභාවේ ලේකම් චතුරි මේනකා සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී අජන්තා රණසිංහ සහෝදරිය සූපවේදිනී පවිත්‍ර රත්නායක සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී පුෂ්පා ගෝණවල සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී නිලන්ති කුමාරි ජලත් සහෝදරිය නර්තනාචාරිණී චතුරිකා දර්ශනී සහෝදරිය සෞඛ්‍ය සහායිකා නිර්මලා ප්‍රියංකා ශිරිවර්ධන සහෝදරිය විදුහල්පති සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික කල්යාණී අබේවර්ධන සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී ඊශානි අධිකාරි සහෝදරිය කාගම NPP කාන්තා සභාවේ සභාපතිනි ඉෂාරා කුමාරි සහෝදරිය පාඨශාලා චාරිණී අශෝකා දමයන්ති හේරත් සහෝදරිය සංවර්ධන නිලධාරී සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් උපසභාපති ශාමලී නිශංක සහෝදරිය පෙරපාසල් පාලිකා නිමේෂ ආයදිරි සිංහ සහෝදරිය පාඨශාලා චාරිණී ඉන්දුකා ශිරෝමලි සහෝදරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාමික නිලධාරිනී සංගීතඥ නස්ලියා කාන් සහෝදරිය සමාජ ක්‍රියාකාරිණී නිමාලි ප්‍රියංගිකා සහෝදරිය පෙරපාසල් ආචාරිණී කුමුදුනි දිසානායක සහෝදරිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිනී රූපා කරුණාතිලක සහෝදරිය විශ්‍රාමික පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනී KBS කුමාරිහාමි සහෝදරිය පාඨශාලාචාර්ය ඉෂාරා ප්‍රේමතිලක සහෝදරිය කළමනාකරණ සේවා නිලධාරිනී විශාකා සංජීවනී සහෝදරිය මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබගේ ප්‍රදේශයට නායකත්වය දෙන්නට තේරිපත් වුණු අපගේ දිස්ත්‍රික් විධායක සභිකයන් ආදරණීය සහෝදරෙනි අපි උන්ට උණුසුම් මත්පොලසන් ආදයක් ලබා දෙමු ඒ වගේම මේ වේදිකාව මේ පිරි ඉතිරි යන්නේ ඔබේ ප්‍රදේශයේ නායකත්වයෙන් නිවසට මුළුගැන් වෙලා තිබුණු ඒකාන්තා නායකත්වය රට වෙනස් කරන දිශාවට නායකත්වය අරගෙන තිබෙන මේ මොහොතේ අපි හැම දෙනා එක්ව දිනමු අපේ දරුවන්ට අලුත් ලොවක් හදමු දරුවන්ට සිනාසී ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනැගීම සඳහා නායකත්වය ගනිමු ජාතික ජනබල වේගයට ජය වේවා මතු පරපුරට ජය වේවා දූ දරුවන්ට ජය වේවා මාලිමාවට ජය වේවා ස්තුතියි